පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලන ඇමතීමට ගෞරවය මට ලැබිලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ආරම්භ කරපු සාමාජිකයෙක් තමයි SWRD බණ්ඩාරනායක මැතිතුමා. ඊට පසුව එතුමා වෙන් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. මේ රටේ ද්වපක්ෂ ක්‍රමය ඇති වුණා. මම ඒ කාලෙදී SWRD බණ්ඩාරනායක මැතිතුමාව දැනගෙන හිටියා. මගේ වයසේ වෙනකොට අවුරුදු 10යි. ඒත් එතුමා විටින් විට මුණ ගැහිලා තිබුණා. ඒ සම්බන්ධයේ තිබුණට එක්සත් ජාතික පක්ෂයේ ඉඳන් තමයි මං හැම වෙලෙම වැඩ කටයුතු කරේ. ඒකම අපි දෙපැත්තක් ඉඳගෙන රටට දියුණුවකුත් කරා. ඒ වගේම අපි අතර බෙදීමකුත් තිබුණා. ඒ දෙකම ඇති වුණා. මතක තියාගන්න. හොඳයි නරකයි දෙකම අපෙන් සිදු වුණා නෑ කියන්නේ. ඒත් සමහරු අහනවා මොකද්ද මේ අවුරුදු 75 කරේ කියලා. මන් ළඟ ලයිස්තුවක් තියෙනවා. මම පස්සේ ඒවා කියවන්න ඉන්නේ මේ සතියේ නෙමෙයි. මොනාද කරේ කියලා මට කියන්න පුළුවන්. කොච්චර වුණත් ඔක්කොම ලැකදලා අධ්‍යාපනයේ දියුණු කරා, සෞඛ්‍ය දියුණු කරා, පාරවල් ඇති කරා, ඉදිරියට ගෙනිච්චා. අපි හොඳයි නරකයි දෙකම බාර ගන්නවා. අපි සමහර වාගේ අපිට අතීතය අමතක වෙන්නේ නැහැ. අපි මොකද්ද කරේ කියලා අපිට මේ ඉංග්‍රීසියෙන් කියනවා නම් බ්ලැන්ක්, සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසයේ හිස් වෙන්නේ නැහැ. අපි හොඳයි නරකයි දෙකම දාලා අපි කතා කරගමු. ඇයි එහෙනම් මම මෙතෙන්ට එන්නේ අද? මොකද අපි හැම වෙලෙම රට ගැන හිතුව අපිට තිබුණා විවිධ මත. රට යා යුතු මාර්ගය ගැන. ඒත් රට ගැන තමයි හිතුවේ. ඉතින් අපි කාලයකට ආවා. මේ රට ගැන අපිට හිතන්න වුණා 2022. සම්ප්‍රදායික දේශපාලනයේ අනුව නායකයෝ නැති වුණා. එක පැත්තකින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලාස් වුණා. මොකද ඊට පස්සේ උනේ? විපක්ෂ නායකයවද? අගමැතිකම් බාර ගන්න. අනුර දිසානායක මහතුමාවද අගමැතිකම් බාර ගන්න. මේගොල්ලෝ පැනලා ගියා. අපි එකතු වෙලා කොහොම හරි ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජූරි 9 වෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වුණා. ජනාධිපතිකමෙන් ඉවත් වුණා. ජන අතහැරියා. අතහැරලා ඊට පස්සේ ඉවත් වුණා. රටේ නායකයෙක් නැහැ. රට පාවෙනවා. ඒ අවස්ථාවේදී රට ගැන හිතලා අපි සියලු දෙනාම එකතු වුණා. ඒ ගැන මම ආඩම්බරයි කියලා මං කියන්න කැමතියි. අපි එකතු වුණේ නැත්තම් මොකද සිදුවෙන්නේ? අපි එකතු වුණේ නැත්තම් මොකද සිදුවෙන්නේ? අද රටේ පාලනයක් තියනවද? මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? මේ මන්ත්‍රී අතරින් කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවද? අපි රට බේරගත්තා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බේරගත්තා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බේරගත්තේ නිසා තමයි අද ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. කොච්චර කෑ ගැහුවත් ඔය කෑ ගහන හිටියනම් ජනාධිපතිවරණයක් තියනවද? අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස පැනලා ගියා. එහෙනම් අපි බාරගත්තේ නැත්නම් අද ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියනවද? පාලනයක් තියනවද? අනේ එතනින් තමයි මේ ආරම්භය ඇති උනේ. අපි එකතු වුණා මේ අවස්ථාවේදී රට බේරගන්න කියලා. කවුරුත් හිතුවේ නැහැ අපිට රට බේරගන්න පුළුවන් වෙයි කියලා. කවුරුවත් හිතුවේ නැහැ
අපිට ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා. මං හිතන්නේ අපිටත් මාසයක් දුන්න දෙකක් දුන්න. අපේ පක්ෂ ඇතුළේ අරගල තිබුණ. ඇයි මෙතෙන්ට එන්නේ කියලා. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට ස්තුති කරනවා. ඒ අවස්ථාවේදී එකතු වෙලා මේකයි අපේ පක්ෂ කියලා නිමල් සිරිපාල ද සිල්වා මහත්මයාගේ නායකත්වයේ ප්‍රධානත්වයෙන් මේ ඔක්කොම එකතු වෙලා එක්සත්ව මේ පක්ෂ බේරාගෙන මටත් ඒ සහයෝගය ලැබලා දුන්නා. ඒකට අපි ස්තුති කරනවා. අවුරුදු දෙකක කරපු වැඩ කටයුතු ගැන මම මෙතන කතා කරන්නට වඩා නැහැ. අපි කොහොම හරි මේ රටේ ආර්ථිකය ගොඩගත්ත ස්ථාවරභාවයක් ඇති කරා. අපි මේ ඡන්දෙට එන්නේ මම ඉදිරිපත් වුණේ ඒ ස්ථාවරභාවය තහවුරු කරන්න. මේ රටට ශක්තිමත් ආර්ථිකයක් දෙන්න. මේ රට ඉදිරියට ගෙනියන්න. මෙතන අපි දැක්කා තරුණයෝ ගණනාවක් දැන් ඇවිල්ලා නැටුවා. ඒ අයට අනාගතයක් දෙන්න. ඒක අපේ යුතුකම. එහෙම තරුණ තරුණියන්ට. මේ අපි කැප වෙලා තියෙන රට වෙනුවෙන්. සමහර රට ගැන කතා කරලා තමන් ගැන හිතන්නේ. අපි රට ගැන හිතලා රට ගැන කතා කරලා රට ගැන හිතන්නේ. අනේ එතෙන්ටයි අපි ඇවිල්ලා තියෙන්නේ. අලුත් ලංකාවක් ඇති කරන්න. අපේ අරගලය වෙනසක් ඇති කරන්න. අපේ අරගලය රට ඉදිරියට ගෙනියන්න. ඒකයි අපේ අරගලය. අපි දැන් අරගලය අරගෙන යනවා. ඒ වෙනස කරන්න. පෙන්වන්න මේ රටේ දේශපාලන පක්ෂවලට රට වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් කියලා. අපි බෙදුනා වාගේ, වෙන් වුණා වාගේම අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. අපි රට වෙනුවෙන් ඒ අරගලය කරනවා. වෙනසකට අරගලය කරනවා. දියුණුවට අරගලය කරනවා. තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කරන්න අපි ඒ අරගලය කරනවා. ඒකයි අපි ගෙනියන්නේ. මේ රට හැමදාම හිඟන රටක් වෙන්න බෑ. හැමදාම වෙන ඇගින් ගින් හිඟා කන්න බෑ. විදේශ විනිමය ඉල්ලන්න බෑ. අපි අපිට ඕන මුදල් අපි උපයන්න ඕනේ. අපි අපේ රුපියල් ඕන මුදල් උපයලා අපිට ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. අපි ආර්ථිකය ඇති කළා මේ රටේ ජනතාව මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපි ගම්මාන වලට එනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම නවීකරණය කරන්න. දැනටම අමරවීර ඇමතිතුමා ඒ වැඩ කටයුතු අත්හදා බැලීම ආරම්භ කළා. අපි ගමට එනවා සංචාරක ව්‍යාපාරය දියුණු කළා. මේ රටේ සංචාරකයන් දෙගුණයක් කරන්න. මේ හැම එකෙම මුදල් එනවනේ. අපි එනවා බලශක්ති, සූර්ය බලශක්ති අපේ ගම්මාන වලට ගේන්න. අලුත් ගමනකට යන්න. අපි එනවා අලුතෙන් ආයෝජන ගන්න. අලුත් ආයෝජන කලාප ඇති කරන්න. අපි ඉදිරියට යන්න. අපි එන්නේ මේ රට දියුණු කරන්න. අපි දැන් අයිතිය ලැබලා දීලා තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා අපි අයිතිය දුන්නා. ලක්ෂ 20කට ඉඩම් අයිතිය දුන්නා. සින්නක්කර අයිතිය දුන්නා. ඒ වගේම දැන් කොළඹ අඩු ආදායම් ලාභීන්ට ඒ තට්ටු නිවාස අයිතිය දෙන්න යනවා. වතුකරයට ගම්මානෙක් ඉඩම් අයිතිය දෙන්න යනවා. අන්න පළවෙනි වතාවට මේකයි නේද විප්ලවය. මේකයි අපි කළා තියෙන්නේ. මේක ඉදිරියට යන්න. අදාතිය අස්වැසුම දෙනවා ගම්මාන වලට. මේකත් විප්ලවයක්. අනේ ටික අපි කරන්නේ. දැන් මොකද්ද